සමන්තා චක්කවාලේ සුුවතරාගච්චන්තු දේවතා සද්ධම්මංමනිරාජත්ස සුනන්තු සග්ග මොක්කදන් දම්මත් සවෙන කාලෝ අයං බදන්තා දම්මත් සවෙන කාලෝ අයං බදන්තා දම්මත් සවෙන කාලෝ අයං බදන්තා නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස් කරුණික ශ්‍ර්ධහකාමී පිමතුනිි අදත් සැදහවත් පිරිස ඉමහස් ්‍රද්ධාවෙන් ගෞරවයිෙන් මේ සූදානම්වෙෙන්නේ බුද්ධපුතුන් මුහුණුපොත සමග එකතු වෙලා තතාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරපු දහම්කරුණක් ඉගෙන ගන්ට. අද මේ දේශනාව කර දෙන ලෙස අපිට ආරාධනා කරේ ඇමරිකායිෙක් සජ්‍යානපාදේ ියවෝක්සේවල ෝ කොල පතිංචිව ඉන්න නිරෝෂ් මහත්මයා එතු තමයි මේ පින්කමත් සඳහා අපි සම්බන්ධී කරණය කරමින් බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව අපිට ආරාධනා කරන්නට යෙදනේ සම්බන්ධනේ කතාබහ කළේ තුමා පින්කමේ අරමුණ සේසෙන්ම අභහාවයට පත් සුනිල් යහත්තු ගොඩගේ මහත්මානන්ගේ ඒ ප්‍යානන්ගේ ජන්මදිනය යෙදිල තිබෙනවා ඊයට පෙබරවාරී දහතුම්වෙනිගට. එතුමයි යියට තමයි මේ දේශනාවට වෙලාවිල්ලුවේ නමුත් අපි ඒ වෙන කොට දේශනාවක් භාරගෙන තිපිච්ච නිසා අද දවස එතුමට වෙන් කරල දුන්නේ. එතුමා, සුනිල් යහතු ගොඩ ප්‍යාණන් වෙනුවෙන් ඒ මහත්මානන් වෙනුවෙන්තුගේ ජන්මදිනය ඉෙදිල තිබෙන නිසා මේ උතුම් ධර්මදේශනාමය පින්කම සිද්ධකර දෙන්නට කියලා අපිටආරාධනා කර සිටියා. සේසෙම මැනික් සහ නිරෝ් ඒ දෙපලත් එ වගේ රෙබකා මහත්මිය වගේ රල් වද්ජිර ගයාන් මැලනි සහ මුණුබුරු මිනිබෙරියන්. එ අය තමයි මේ උතුම් පින්කමට දායකත් ඔයා අරගෙන කටයුතු කරන්නේ. ඉට අමතරව ලංකාවාසී ලෝකවාසී හැම දෙනාටම නිදුක් නිරෝගීස්ුව ප්‍රාර්ථනා කරන්න කියලා අපෙන් ඉල්ලා සිටියා. ඉතාම ස්්‍රද්ධාවෙන් ගෞරවෙන් යුක්තව අපිට මේ උතුම් පින්කම සඳහා නිරෝස් රණසිංහ මහත්මයා ආරාධනා කටයුතු සිද්ත කරලා ඒ පවුලිපින්වත් පිරිස්ස එකතු වෙලා අරනිකේතන භික්ෂ පුහුණු මත්‍යස්ථානය උදෑසන දහවල දානය සකසාගන්නට අවශ්‍ය කරන ප්‍රත්‍ය පහසුකං සම්පාදනය කරලා බොහෝම ශ්‍රද්ධාවෙන් මේ පින් කමට සමගාමීව ඒ උතුම් පූජාවනුත් සිද්ධකරපු බව මෙත් සිතින් සහි කරන්නට ඕන. මේ වෙලාවේ ඔයත්තො කවුරුත් ඒ සුනිල් යහත්තුගොඩ මැතිතුමාගේ ජන්මදිනය යෙදිල තිබෙන නිසා පෙබරවාරි තහතුම් වෙනිදට ඒ වෙනුවෙන් කරන උතුම් පුුණ්‍ය කර්මයේ ධර්මානුත් ශාසනාවට පෙබරවාරිතා හතරවෙනිතා අද සම්බන්ධම ගැන. පංවතුනි අද අපි සාකච්චා කරන්නේ ඔබත් එක්ක ඉතාම වටින කරුණු කීපයක්. ප්‍රධාන ගාතත් වනක් ඇසුරු කරගෙනමංකල්පනා කරා උබත් එක්ක මේ වටින කරුණු සාකච්ඡා කරන්න ඕන කියලා. මේවා බැලු බැල්මට රිජුවෝම බුදුහාමුදුරුවෝ පැවිද්ධන්ට දීපු උපදෙස්. ඇතටම් බුදුහාමුදුරුවන්ගේ දේශනා බොහොමයක් පැවිත්තන් අරමුණු කරගෙන ගැනෙ. ඒ වෙලාවේ ඒ දේශනා ශ්‍රවණය කරන්ට සහ පුහුණුවෙන්ට භාග්‍යවතුන් වහන්සිේ ඉදිරිිය හිටිය පැවිත භික්‍ෂුණනාහන්සලා භික්ෂුණන් වහන්සලා. එ පිරිස අරමුණු කරගෙන තමයි බොහෝ දේශනා සිත කෙරලා තියෙන්නේ. බොහෝ දේශනා. එවුනත් ඒ දේශනාවල අන්තර්ගත සමහර සංකල්ප ගිහිෙකුට වනත් ගිහි ගෙදර ඉඩන් ගිහි ගෙදර ජීවිතය අර්භුතයකට අවාගන්න නැතුව පුහුණුවෙන්ට පුළුවන් දේවල් තිබෙනවා. මාන වෙලාම පුහුණුවෙන්ට දේවල් තියෙනවා. එ පුහුණුවෙන්ට යන්න එපා. ගිහි ජීවිතය ඉඩන් එකතු ස්කරයි තකට ගහි ජීවිතත් නැති පැවිති ජීවිතත් නැති තත්වයක් කඋුදා වෙනවා. නමුත් තාම වටින. සංකල්ප ඒ වෙලා වේ ශ්‍රාවක්‍ය අවිද්‍යයට හිටියේ පැවිද්දෙක් නිසා. පැවිද් අරමුණු කරලා භාග්‍යවතුනාාන්සේ දේශනා කරලා තිබනත් සංකල්ප විදියට ගත්තම කොන්සප්ටු විදියට ගත්තහම හරිම වටින. උදාර සංකල්ප තිබෙනවා භාග්‍යවතුනාාන්සේ දේශනා කරපුවා එහි මූලික දර්ශනික හරය ගත්තොතින් ඒවා හරීම ප්‍රයෝජනවත් ගිහියෙකුට වනත් සැනසිල්ලෙගින්ට. සතුටි උතුම් ජීවිතයක් බවට, උසස් ජීවිතයක් බවට, ප්‍රබුද්ධ ජීවිතයක් බවට තමන්ග ජීවිතය පත් කරගන්න. අදත් ඔබට කියල දෙන ධර්මකාරණ එවැනි උතුම් මඟපෙන්වීම් අන්තර් ගත ධර්මකාරණ. භාග්‍යවතුන් වහන්සේ මෙහෙම දේශනා කරනවා. යාව දේව අනත්තාය ඥත්තං බාලස්ස ජායතේ හන්ති බාලස්ස සුක්ඛන්සං මුද්ධමත්ස විපාතයම් අකඥානයා විසින් දන්නා ලද සිල්පය හෝ ඔහුගේ දැනුමහෝ ආශ්චර්යය හෝ ඔහුට අවැඩ පිණිසම වෙයි එය බාලයාගේ ප්‍රඥා නැමතිහිස පළමින් ඔහුගේ කුසල් කොටස නසාදමයි. අනුවන මිනිස්සු අඥඥානයෝ පිනක් පවක් පිළිගන්න නැති කුසලයක් කුසලයක් පිළිගන්න නැති හොඳක් නරකක් පිළිගන්නේ නැති යහපතා යහපත පිළිගන්න නැති සදාචාරය දුරාචාරය පිළිගන්න නැති එවැනි අත්තන් අපි කෙනුනේ අනුවන මිනිස්සු කියලා අඥාන මිනිස්සු කියල කියනවා. නීතියක් ්‍රීතියක් පිළිගන්න නැති යුක්ති අත් ධර්මයයක් පිළිගන්නන්නේ නැති ඇටකනෙන අ ඥාන මිනිස්සු වචනය පරි සමාප්තාර්ථයෙන්ම අඥඥාන කෙනෙක් බාල අනුවන කෙනෙක් කියලා අඳුන්න්නන්නේ එයා උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන නැතම් චතුරාර් සත්‍ය ධර්මය අවබෝධ කරගත්තු කෙනෙක් තමයි පරම ප්‍රඥාවන්තයෙක් ඥානවන්තයක් ලෙස ශාසනය අඳුන්න්නන් හැබැ එතනින් මෙහාට ොද රක රි ේරුම් අරං ඉන්නවනං කුස්සලයක් උස්සලයා හරිතරුන් අරන් ඉන්නවන. නොකළ යුත්ත කළ යුත්ත තේරුම් අරං ඉන්නවනං ගුණ ධර්ම තේරුම් අරං ඉන්නවනම් ඒ කාරණ වලිනුත් කෙනෙක් නුව නැත්තේ බුදුහමුදුරු අර අබම කොන්දේසිය දේශනා කළේ යෝබාලෝ මං්්‍යතීබාල්්‍යයම් පණ්ඩි තෝජාබි තේෙනසෝ. අඩුම තමන්ගේ අනුවන කමගනවබෝධයක්ක අත ේරග ැන්න තමන් දන්නැතිදේ දන්න කියලවත් තේරෙනවන න් දන්න ඇතිදේ දන්නෑ කියලවත් තේරෙනමනම්. ඒකත් විශාල ඥානවන්තකමක් ලෙස තමයි බුදු ශාසනය උගන්නගති. ති නිසා කෙනෙකු චතුනාාර් සත්‍ය ධර්මය අවබෝධ කරගෙන උතුම් හරහත් භාවයට පත් වනාට පස්සේ පරම ප්‍රඥාවන්ත එක් වෙනවා හැබැයි යටත් පිරිසයි අවම කොන්දේසියක් විදියට යම් කි කෙනෙක්. අනුවනයි තමන්ට අවබෝධ වෙලා නැතිදේ අවබෝධ වෙලා නෑ කියලවත් දන්නානම් ඒකනුත් එහා ඥානවන්ත කෙනෙක් වෙනවා බුද්ධිමත් කෙනෙක් වෙනවා ප්‍රඥාාවන්තයෙක් වෙනවා කියලා බුදුරජාණන් වහන්සිේ දේශනා කළලා. මක එතකොටයාට අහන් ඉන්න පටන්ගන්න පුළුවන් එතකොටයා කෙනෙක්ගා විගනගන්න සූදානං එතකොටයා කෙනෙක් ගාව සාකච්ඡාවකට සූදානං එතකොටයා කෙනෙක්ගගාව දෙයක් වැරදි දෙයක් තමන්ගාව තියෙනවනන් එක හදා ගණ්ඩ සූදානං තමන්ග ඇතත්වේ දන්න මනුස්සේක්ට විතරනය වැටි කරගන්න පුොළො බහුතරේකට ටෝටික කරගන්නට බෑනිි මොකද හේතුව එත්තු තමන් සම්බන්ධව ඉන්නෙම අධිතක්ෂ එරුවක නම් කෝමතිතිං එතනින් හාට ය වෙනස්සේ. තරන් දන්න කෙනෙක් නැති බවහිතන වන මට තරන් තේරෙන කෙනෙක් නැති බවහිතනවන එහෙම අය වෙනස් වෙනෑ එහෙමය නිවැරද්දිබෙන්ඩ සූදානන්නේ අඩු බුදුහාන්දුරුවන්ගේ ධර්මයට අනුව අනුවන කමෙන් ගැලබෙන්ඩ හිතන කෙනෙක් තමන් අනුවනයි කියල වත් දැනගන්න ඕන අඩු මේ කරරි දැන ගඩුව කොට පුතුහන්තුරු දේශනා කරනවා අන්න එවැනි දෙයක්කත් දන්න ඇති එකන තමන් අනුවනයි කියලවත් දන්නේ නැති අයට සමහර කුසලතා තියෙන සමර කුසලතා තියෙන ඒ කුසලතා එයාට අවැඩ පිණිස හිළිතුවෙනවා සහර හැකියාවන් තියෙනවා ඒ හැකියාවන් එයාට අවැඩ පිණ හිතුවෙන සමහර විශ්්‍යන් ගැනයාට දැනුම තියෙනවා ඒ දැනුම එයාගේ මෙලොව පරලොව ජීවිතයට විශ්සාල හානියක් කරගණ්ඩ හේතුවෙන කාරණාව වෙන. එක වේ කෙනෙකුට උදව්වන්නම දැනුමනි කෙනෙකුට උදව්වෙන්නම ජීවිතයක් කෙලිය කරගන්න කොස්සලතානි හැබැයි අනුවනයටට ලැබෙන දැනුම අනුවනයට ලැබෙන කුසලතා ඇති වෙන කුසලතා ඉළඟට ආශ්චාර්ය ධනදා්‍ය සම්පත්න මේවා අනුවනට ලැබෙනවා යනු එයාගේ විනාස්සයට එයාගේ විපතට ඒක හේතුවෙනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න තින් කෙනෙකුට හිතෙන්ට පුළුවන් කොහොමද කෙනෙකුගේ තියන කුසලතාාවයා ගේ විනාසයට හේතුවෙන්න කියලා තැන් සමහර එ්ට තියෙනවා තාක්ෂණික හැකියාවන් ඒ තාක්ෂණික හැකියාවන් තාක්ෂණක ඥානය කුසලතාවය පවිච්චි කරලා සමහරු නිර්මාණය කරනවා අි අවද සමහරුව කුසලතාවේ ඒ ඥානය ඒ දැනුම පාවිච්චි කරලා සිටිස්කෑන එක නිර්පාණය කරනවා. එමාරයි කරන්න පුළුවන් ස්කෑර් නිර්මාණය කරනු. ඒ කැමරයික නිර්මාණය කරනවා. අපේ කට ඇතුලින් ඇතුළ කළ සරීරයි ඇතුළ නිරීක්ෂණය කරන. මේ ජපානම බොහෝ නිර්මාණ සිද්ධ වෙලා තිබෙනවා ඥානය පා කන. අතරේ තවමානුෂයෙක් පරමාණු භෝම්බිත් නිර්මාණය කරන. දරාවි නිර්මාණය කරන. අදපිමි දේශනාව කරන වෙලාව වෙනකොට ලෝකය කොරෝණාවත් සංගතය මැත්දෙම නැවත වතාවක් ලෝකයේ මහා බලවොතුන් අතර, යම්කිසේ ආකාරයකට සීතල යුදඋුණුසුමක් සීතල යුඋුණුසුමක් පවතිනවා ඒක පියවරෙන් පියවර ඉස්සරහට එමින් තියෙනත් පේනවා බලගතු රාජ්‍යන් අතර. එතකොට එවැනි පලගතු රාජ්‍යන් අතර නැවත අව්‍යාවද වලින් යුදයක් ඇතිවුනුති. ඒ ලෝක යුද්ධය අවසන් වෙලා කවදහරි ආයත් ලෝක යුද්ධයක් කරන්න වෙන්නේ අනිමාරම දුනුවී දලවලින් තමයි මො අද මිනිසුන්ගේ දැනුෙන් මිනිස්සුන්ගේ කුසලතාවලින් මිනිස්සුන්ගේ හැකියාවලින් මි මොලයිෙන් නිර්මාණය කරගෙන තියෙන අවියාවුද ්‍රියාත්මක වුුණොත්තින් හිත නෑ ආය කාටවත් පාලනය කොරට ලෝකයක්කත් ජනතාවක් කත් ඉතුරුුවයි කියලා එප මනටම බලගතු අවාවුද දැනුම නිසා නිස්සු නිර්මාණය කළති බලගතු අ්‍යාවද ඒකයි කෙනෙකුගේ දැනුම එයාගේ විනාසය පිණිස හේතු වෙනවා කියලා ග උතු න්සේ දශ කරන්න. කෙනෙකු කුසලතාවය එයාගේ විනාසේ පිණිස හේතුවෙනවා කියල තතාගතය න්සිේ දේශනා කරන්නේ එකයි. න්ඩ එවැනි පවක් පිනක්කත් පිළිගන්න නැතියි. හොඳක් නරකක් පිළිගන්නේ නැතියි අයගේ අතට දැනුම තමන්ගේ දැනුමෙන් දේවල් නිෂ්පාදනය කරපු මිස්සු. ස්වීඩන් ජාතික නොබෙල් හත්මාන ඩයිනමෝ මංහිත එතුමා හොයාගත්තු දෙයක්නෑ. එතකොට එතුමා පසු අවබෝධ කරගත්තා තමන්ගේ නිර්මාණය තමන්ගේ නිේර්මාණය මන්න තරං හානිකර තත්ත්වයකට මේ ලෝකය ගෙනියන්ඩ ලෝකයට මහා විිනාස කරඩ තමන්ගේ දැනුවෙන් නිෂ්පාධනය කරපුදය යෙද වෙනෝද කියලා. පසුව එතුමා එතුමාගේ සියලු සම්පත් යොදවලා ලෝකයේ සාමය වෙනුවෙන් ලෝකයේ සමගිය වෙනුවෙන් මනුෂ්‍යත්්‍යය වෙනුවෙන් ආදරය වෙනුවෙන් කරුණාව වෙනුවෙන් කැපවෙන මිනිස්සෝ අගය කරන නොබෙල් සාම ත්‍යයාගය ලබා එවැනි ඇගයීමකට ලක් කරලා මිනිස්සුන්ව. එවැනි උදාර උසත් ප්‍රබුද්ධ චරිත බවට මිනිස්සෝ පත්වවෙන තත්ත්වට පොළඹවන්න. මැදිහත්වීමක් කළමුකද එත් තමාන්ගේ දැනුම එක තැනකදී මිනිස්සුන්ට දෙ නිර්මාණය කරලා දුන්නම. ඒ දැනුම මිනිස්සෝ. සියල්ලු සත්ව වනසනවා කියලා තේරුනාම. ජනවන්ත කෙනා පසු දැබෙනවා. කලකිරෙනවා. විඳවනවා බුද්ධිමත් අයට මේක තේරනවා ලොකු වැරද්දක් වුණනේ කියලා. පස්සේ එක නිවැරදි කරන්න. පුළුවන් තරන් උත්සාහ දරපු පහ විද්‍යාත්ඥයෝ ගැන මෙ ලෝකට ලොකු නිර්මාණ කරපු තමන්ගේ දැනුුවෙන් ලොකු දේවල් නිපදවලදී පය පසු කාලීනව බොහෝ වීර්යන් දරලා තියෙනවා. තමන්ගෙන් වෙච්ච වැරද්දඇටම තමගේ දැනුමෙන් තමන් නිර්මාණය කරන්නේ දේවල් වෙන අර්ථ සඳහා. නමුත් ඒව පසු භාවිත වෙන්නේ ඉටහාත් පසිම්ම වෙනත් අර්ථයකට වෙනකොට ඒ එන පසු තැබීම. නිදහස් කර කන්න ඒ නිදහස් වෙන්ඩ. විවිධ දේවල් ඔයවගේ කරලා තියෙනවා. තිෙ මාවබට යෝජනා කරන්නේ. මහා පරිමාණ දේවල්වලින් විතරක් නෙමයි සමහර මිනිස්සුන්ට තියනවා හැකයාාවන්නේ කතා කරන්න පුළුවො තට කතිකයොඉන්න ද කතිකයොඉන්න. ඒ කතිකයෝ මොන්න තරන්නම් පරම්පරා ගණන් රවට්ටන්ට තමන්ගේ හැකියාව පාවිච්චි කරනද. ඒ කතා හංගිටයම කියන හැටිය හංගිටියයමන පස් කාලා පපුුවට ගහගෙන කියන හැටි අහං ඉටයාම කතිකත්වයෙන් ඒ දේවල් සං්‍යවේදනය කරන විතිෙන් ඒ හැකියාවෙන් වස්සගව නොමිනිස්සු හැබැයි එයා දන්නවා තමන් මේ කරන්නේ සුදුවක් කියලා එයා දන්නවා එය දැනග එයාගේ හැකියාව උපරිම පවිච්ිර ඒ පස්සේ එයා මත්ත තින්දු ගන්න යන දහස්ගන ලක්ෂක නම් මිනිසු. ඒ වච්චන විශ්වාස කරලා. ඒ වචන විශ්වාස කරලා. ඒ දැනුම විශ්වාස කරලා. ඒකු සලතාවය ඒ ඉදිරිපත් කරන ශෛලිය මත ඇතිවෙච්ච විශ්වාස මත. තිෙ මතකතියා ගැන්ඩ. ඒගොල්ලු ඒ කරන දෙයින් ඒගොල්ලු සමාජයට වල කපනවා විනාස්සයක් ගැනල්ල දෙෙනවා විතරක් නෙමෙයි. ඒගොල්ලුන්ගේ සසර ගමනට විසාාල බිපත් කරගන්නවා. ඒ විතරකුත් නෙමේ ඒගොල්ලුන්ගේ මේ ලෝක ජීවිතයටත්. පුදුම හානි පුදුම හානි පුදුම නින්දා අපහස අවමන් විඳවිද මිනිස්සුන්ගේ ශාපවලට ගොදුරුවමින් පසුව ජීවත්වෙනවා අපිට දකිට ලැබෙනවානේ. අපේ ජීවිත කාලේ වුරදුදතිහාතලි කොච්චරණ ොවගේ දේවල් දකලතියේ දක්ෂ මිනිස්සු හොද කතිකත්වෙන් හොඳ දැනුවෙන් මිනිස්සු රවට්ටනවා බොරු කරනවා කපටිකන් කරනවා මිත්‍යාව බොරුව වපුරනවානේ එහින්ද මා ඔබට යෝජනා කරනවා ඔබ කවදාවක්කත් ඔබගේ දැනුම ඔබේ විනාසයට පාවිච්චි කරගන්නට නොයා යුතයි. ඔබේ විනාසය කියල කියන්නේ ඔබේ මේ ලෝක ජීවිතය විනාසවීම විතරක් නෙමේ. ඔබේ දැනුම සමහර වෙලාට ඔබේ මුලෝ භව ගමනම විනාස කරන්න පුළුවන්. ඔබේ කුසලතාවය හැකියාව සමහර වෙලාවට ඔබේ මුලෝ සසර ගමනම, ව පැත්තකට හරවන්න පුළුවන් දැන් දේවතතා මුදුරුවෝගත්තෝ. සේරිවානිජ විදියට ත්තොත් යා දක්ෂ බේනස්මන් කෙනෙක්නේ ව්‍යාපාරකය. තක්ෂයි. හැබැ හොඳ නරක පිළිගන්නේ. කුස්සලයයක් කුසලේ පිළිගන්නේ. අර අයිංසක කාන්තාවකුත් ලැදරියකුත් රවට්ටල රන්තලියයක් බොහොම සුළු මුදලකට ගන්න. ප කොච්චරයා උපාසිීලීවේයා කොච්චර දක්ෂ වනාද කියරන අරාසරණ දැරියත් කාන්තාවත් කිවා මේක තියාගෙන එක වලල්ල්දීලේ න්න කියන හැබයා එක වලල්ලක්කත් දෙට සුදුසු නැති එකක් කියලා ඒත්තු ගැන්නවා හැකියාවක්න හැකියාවක් වෙලෙන්දුට කොච්රේ හැකිියාව දී. ටයින් කම්පැනිවලලාට කොච්චරීම හැකිේ අවන්තියේද. නෝටින දේවල් වටිනව කියල අප ඔවලුවට දාවන් වටින දේවල් නොටිනව කියලප වලුවට දාගන්න දවන්න හරි නිර්මාණ සීලීව දක්ෂ විදියට ඒව කරනවා හැබැයි මතකතියාගන්න. ඒ කරන ක්‍රාකාරකම්වල තියන භයානක කමතමයි බරපතල කමතමයි අපි දන්නෙම නැතුව අපි ඒ කරන දේවල් ලොස්සේ අපිම වලකපා ගන්නවා. අපිම අපිට වලකපා ගන්න. අපේ විනාය අපිම උදාකරගන්නවා. දැනුම සහ කුසලතා නිසා මිනිස්සු තමන්ගේ විනාසය උදාකරගන්න විදිය ගැන තව ෝ කරුණෝ මට කියත හැකි නමුත් එච්චර දුරක් යන්න තව රුුණ සාකච්චා කරන්න තියර නිසා ඉළඟට ධනය. තැන් සමහර මිනිස්සු හරි වේදනාවෙන් ඉන්න අපිට සල්ලි නෑ අවශ්‍ය දේවත් කරගන්න සල්ලිනෑ ක කියලා කොච්ච දක්කිඳනොද. අපේ රට කිරිපිට පැගට්ටක නැතුව දුක්කෙන්දිනවා පැනඩෝල් පෙත්ත නැතුව දුක්කෙන්දිනවා. දුක්කෙන්දිනවා මිනිස්සු ගැස්ක නැතුව දුක්කෙන්දිනවා. අහර ද්‍රවය නැතුව දුක්කින්දිනවා ඕකන් කොච්චර ඉන්නවත් අත්‍යවශ්‍ය බේත් නැතු දුක්වි දිනම්. බේතුත් නැහැත් සමරුන්ට බේත් ගණ්ඩ සල්ලි නෑ තියෙනෙ එක කර ගන්න. අතර සමහර අය ඉන්නවා. ප්‍රකෝටි ගණන් ධනේ තියවා. ප්‍රකෝටි ගණන් ධනේ තිය. හැබැයි ඒගොල්ලෝ ඒ ධනය පාවිච්චි කරලා බොහෝ අයහපත් ක්‍රාකාරකම් කරවා ඒ තනය පාවිච්චි කල්ල ඒ ධනය වැඩි කරගන්න තව තාම අයහපත් අධාර්මික අසත් පුරුස ව්‍යාපාර කරවා. මත් ප්‍රතිජාවාරම සල්ලි නතිමිනිසු කරන එක කියලදී. ප්‍රකෝටිපතිෝ කරන එක. ප්‍රකෝටිපතිෝ කරන එක. මත් ප්‍රතිජාවාරම ලංකාවේ. මත් කුඩු ජාවාර්ම අදමන්දැක්කා වැලන්ටයින්ක කියලා විසේෂ පොලිස්මහිුන්දාල තියෙනවා කියලා මොකද මේ සේෂ ඒ පැවැත්වන සාධවලදී මත්පෙති දීමට අදාලවතකු වැඩපිළි වෙලක් ගැන මත්පෙති දෙන සාධ අද සන්ධයායාමේ සංවිධානය වඩ යනවාය ඒවා ඉ තරුණ ප්‍රජාව තරගඩෝනය කියලා වැඩපිළි වෙක් තියෙනවා කියලා ලංකාබේ ප්‍රෘතියක්. ද අන්තර්ජාලය ලංකාාවේ පනෘති බලනකොට දැක්කා. වැඩ පිල්ිවෙ ලක් යොද්දල තියෙනවා කියලා. එති මේවා කරන්නේ පොඩි මිනිස්සුද. පොඩි මිනිස්සුවෙන්න පුළුවන් බෞතිකව පේන්නේ නමුත් එ පොඩඩි මිනිස්සුන්ගේ අතට නදේවල් ගේන්නේ තව ගොඩක් ධනයතියන මිනිස්සු. එඒත් දන්න බලයෙන් තමයි මේවා එයාපෝට් එක හරහ මෝදුමාර්ගෙන් කොෝම හරි ක්‍රමයකින් ලංකාව ඇතුළට එෙන්නේ මොකද මේවා මේ දෙියෝ ගෙනල්ල තියල යනේවනවෙේනි බ්‍රහ්මෝ ගෙනල්ල තිල යනේවන මේ කොමූ දෙෙන් එ ඩෝන එක්කො ගුවන්ඥාන හරහා එන්ඩ ඕන දෙකින් එකයිනි මොක ද අපි දූපතක් අප රට දූපතක් ඒ ූපතට දවල්ල හෙම ලේසියෙන් එඩ බෑ. එතකොට ඒ දේවල් රට ඇතුළට එන්න තොග ගණනින් තොග ගණනින් එඩ ඒවා මන්න තරං දනස් කඳයක් මිනිස්සු වීසි කරනා ඇත. කී දෙනෙකු ග අතට කොටස් යනෝ ඇත්ත. ඇතකොට ඒ ජාවාරං කරණය. තමන්ට සල්ලි තියන හිදනේව කරන්න. සල්ලි තියෙන හින්ද. මොකද මූලි කායෝජනීම කී කෝටියයක් වෙනව ඇද. එක එකක් නගේ අතට කොටස් ගිහිල්ල ගිහිල් එනකොට.ර පෙති පිකුණ තව කොච්ර හොයන් ගොු බලාපොරොත්තු වර ඇද ත් ප්‍රති විකුුණල අයිස් විකුණලා එගොලු ලබන්ට යන දේවල් කොච්චර ලොකු ප්‍රමාණයක් වෙනව ඇද. එතකොට? ඒ අනුවනයෝ ඒගොලො අනුවනය ඉගොල්ලො නිකම්ප ඒගොල්ලොන්ට හිතන්න පුළන් අපි මොලකාරයෝ මහ පුද්ධිමතුන් අපිට හොන්දට මේ වැඩේ තේරෙනවා අපි ඔය ඕන කෙනෙක්ගේ මේ ඇැ වහලා අපි දන්න අපේ වැඩේ කරගන්න විදදිිය කියලා එ විශාල ඒගොල්ලොන්ට ඉගොල්ලොගෙන අභිමානයක් ඇති හැබැ මතක තියාගන්නඉගොලො අනුවනෝ ඒගොල්ලෝ සමාජයට දෙන විසට වඩා ලොකු විසක් සසර පුරාම අයිංකරගන්ට අසීරු විසක් තමන්ගේ ජීවිතයට ඇතුල් කරගනි මිඟන්නවා ඒ තමයි ඒ දෘෂ්ට චේතනා මත සිද්ධ කරගන්නු ලබන කර්මඒ විපානවා ඒව විපාකනවා එව විපාකනව මතකතියාගන්න අපි වපුරනයම අපිට එනවා මේ අපි වපුරණේවා අරපාදුටවා මේ සංගීත සදර්ශනවල ගහගන්න ඒවනේ. ඒ සංගිත සදර්ශන කරන කට්ටිය සංවිතායකයත සින්දු කියන්න යන කට්ටියද සංගීත කණ්ඩායන් කට්ටියද ඔය කවුරුත්දන්නවා මේ සංගීත සදර්ශන යනු මත්පෙති ගංජා අයිස් මේවා. මේක ඇතුලේ තියන ඇත්ත වැඩේකට ඒවයින් තමයි ඒගොල්ලුන්ගේ ඒ අදායම් ලැබෙන ඒ ගොල්ඩොන්ට දේගොල්ලො අපපුර නේව ඉළඟටඒ ගොල්ලොට එනයි අර පහල රසිකයෝ කියලා කියන කටිය ගැන විශාල චෝදනා ප්‍රශ්න එන නේද ඒරස්සිකයෝ කියන්නේ අර අර වර්ගා පාවිච්චි කරලා ඒ ගොල්ලුන්ගේ මනස් දැන් ඉවරයි. දැ ගොල්ලුන්ට ඕන එකක් කරන්න පුළුවන් මට්ටමට ඒගොල්ලුන්ගේ මනස විකෘතිතාවයට ගිහිල තියෙනවා. එ විකෘතිය ඊළඟට තමන් රසවත් කරපු සංගීත බාණ්ඩ කු්දු කරල දාලා. ඒ සින්දු කියන්ද හෝ මොකටාපු ගේ ඔල්ලු පල දාන්ඩ තරන්. ඒ මනසවල් ගමන් කරමින් තියෙනවා වපුරණයව නෙලනවා තවයන ඉස්සරාට ත් දේවල් ඉස්සරාටනවා අපි වපුරණ දේ අපිට නෙලන්ඩ වෙනවා පැවිදි වුනත් කිහිවුණත් අපිට බලය තියන වෙලාවේ අපිට ධනේ තියන වෙලාවේ අපිට කීර්තිය තියෙන වෙලාවේ අපිට ප්‍රසංසල් ඇබෙන වෙලාවේ අපේ ඇහැ ඉදිරිෙන් අඳුරුත් තිරයක් වැටෙනවා. සම්පූර්ණ සමස්ථය පේන්නේ නැතිබෙන්.ඒ ධනයක්ක බලයක කීර්තියක යසයිසුරුව එක්ක, අපේ ඉස්සරහා එන ඒ කඩතුරාව. ඒ අඳුරුත් තිරය මතකතියාගන්ට. අපි කරන දේවල් වලින්, ළඟට එන පුළුවන් ප්‍රතිඵලය අපිට වහලදානවා. අපි කරන දේවල්වල තියෙන අයාපත් බව අපිට පේෙන් නැතිවෙඩ සලස්සන මො අප උමතු වෙලායින්න අපි අපිටම උමතුවෙනවානේ ධනයක අපිට ලැබෙන අවස්ථායික්ක බලයක්ක කීර්තියක්ක ප්‍රසංසායක භාග්‍යවතුන් වහන්ස දේශනා කළ ඒකනේ ආශ්චර්යන් එක්ක කියලා අයිශ්චර්යන්නේ විවිධ ආශ්චාර්යන් සප සම්පත් දේවල් අපිට ලැබෙනකොට ඒ එ අපි ඔය උමතුව අපේ හදා ගන්නවා.ඒ අපේ ජීවිතය අනිවාර්යෙන්ම එනවා. ඒ උමතුවේදී අපිට පේන්නේෙ නෑ. අපි කොච්චර ලොකු විනාසයක්. අපි කොච්චර ලොකු විනාසයක් අපේ ජීවිතවලට කරගන්න ෝොද කියලා. ඒකයි භාග්‍යෝතු වන්ේ දේශනා කළේ අඥඥානයා. එයාට ලැබිල තියෙන දේවල්ම. එයාගේ විනාසයට පාවිච්චිකර එයාගේ විනාසය සකසා ගන්න එයට ලැබුණු දේම තමයි හේතුවෙන්නේ යට ලැබුණු දේම හේතුයක් වෙන ඔයාගේ විනාසට දැනුමහුසලතා ධනය තැ එතුන ලබාගන්නේ අප අපේ දරුවන්ට පුළුවන්තර උනන්දු කරන්නේ ක්‍රතියාගන් එ දරුවන්ට පින පව කියල දෙන්නේ නැතුව හොඳ නරක කියල දෙනෙ නැතුව යහපත්කම යහපත්කම කියල දෙනෙ නැතුව නීතිය රීතිය කියල දෙන්නේ නැතුව සදාචාරයේ දුරාචාරයේ මොකද කියලා කියල දෙන්නේෙ නැතුව වැදගත්කම මොකද්ද පහත්කම මොකද්ද කියල කියල දෙන්නේෙ නැතුව උතුම් බාව මොකද්ද වසලකම මොකක්ද්ද කියල කියල දෙන්නේ නැතුව දැනුම ලබා දෙනවා නේද හරි බයානකයි කුසලතා ඇති කරනව නේද හරි භයානකයි ඊළඟට පුළුවන් තරම් හම්බ කරලා හම්බ කරලා සල්ලි ගොඩක් අතට දෙනවා නේද අන්තිම බයානකයි මොකද එ සියල්ල ඊට පස්ෙදී පාවිච්චි වෙන්නේ එයාගේ විනාසිට යාගේ විනා සිට යාගේ අයහපතට එයාටආවැඩ පිණිස එට අවැඩ පිණිස හද බුද්ධිමත්වයෙන් කොටක් බුද්ධිමත්වයෙන්න්න බුදුහාමුදුරෝ මේ ලබා දෙන පනවුඩ තෙරුග නාන්සගේ දහම් පනවුට ඇතුළේ තියන තාම සියුම් තැන් පන්ුන ගන්ඩ ඕන දේවල් ලෝක සනසන මේ ලෝකය යහපත් අත්තට පත්කර ගණ්ඩ උදව්වෙන දවල්න දැනුම කුසලතා ධනධාන්‍යෙන් ආඩ්්‍යිවීම යනවාහන තියෙනක වෙනත් බවබෝග සම්පත්තියනක මිනිස්සුන්ගේ අටු කොටු පිරෙන එක කොච්චර හොඳද. හැබැයි ඒ හොඳ ඒ වටින දේවල් ඒවල් ලැබෙන්නේ අඥඥානයකුටනම් එයා ඒහාවත් විනාස්ස කරගෙන. අන්නඒවත් විනාස කරන්ඩ ඒවා පාවිච්චි කරයි. මං ඉල්ලා සිටිනව තමන්ගේ ආදරණීය දවාදරුවෝවත් මේ අවාසනාවන්ත තත්ත්වයට වැටෙන් නැතිවෙන්න එයාලට අවශ්‍ය කරන ලෞකික දැනුම වගේම අධ්‍යාත්මික ජීවිතයට අවශ්‍ය කරන දැනුමත් එයාල්ට දෙන්න බහුස් ශෘත භාවය ධර්මය දෙන්න යාලට. ධර්මය. කො යාගමි වුනත් කමක් නෑ. කො යාගමේ වුනත්කමක් නෑ. යාගම්වල තියන තාම යහපත් දේවල් ටිකඒ දරුවන්ට කියල දෙන්න. ඔබ අන්ආගමක කෙනෙක් වුනත් කමක් නෑ. බුදුහාමුතුරුවෝ කියල දීපෝ ඉතාම වටින දේවල් තියනවා ඒවා ඔබ දරුවන්ට කියල දෙන්ට. එව කියල දෙන ගමන් උගන්නන්න. ඒවක් කියල දෙන ගමන් එයිම් පොහොසත් කරන ගමන් යාලග කුසලතා දියුණු කරන්න. නලේච්්‍ය ෝන ස්කිල් සෝන ඒව නැතුව කොහමද ඉස්සරාටයන්නේ ඒව දියුණු කරන්නේ නවත් අන්ඩනවේ මේ කියන්නේ අයෝ ඇත්ත තමයි ආමුදුරෝගිව්වා වගේ මෙවන් ගතට දැනුමත්තාවත් ඔොක්කොම ඉවරයිගැල දැනුම නොී ඉඩපා දැනුම දෙඩ. කම්පියුටර එක නවීන තාක්ෂණය ඒවා නොදී ඉන්න එක නෙමේ උත්තරේ එස්ියලු දැනුම එ සියලු කුසලතා වගේම බවබෝග සම්පත් එස්යල් ඇතුළේ තමන්ගේ ආත්මය විනාස්ස කරගන්න නැති. කිලිටි කරගන්නේ නැති අප පිරි සිදු කරගන්න නැති. පිරිහවා ගන්න නැති. පලිටිය එකක් තියෙන. දරුවෙක් පවටේ දරුවා පත්කරගන්න අවශ්‍ය මඟ පෙන්වීම කරන්න. නැත්තන් ඔ බරස් සයල්ල දීලා ගුණනුව නැති කල නොත්. සාරය අසාරය මොකද්ද කියලයගේ අවධානයවට යොමු කරය්වේ නැතොත්. හරිම අවාසනාවක්වේ ඔබ මේ ලෝකෙට ගෙනාපු දරුවට. බොහෝතනෙක් කද පත් වෙලා තියෙන කේදවාචකේට ඔබේ දරුවත් අනිවාරය මනාගතය පත්වෙයි. ඔබ මේව නිවැරදිකරගන්න මේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් මඟපෙන්වී මහලා හරියට සැසු නොළො. සැලසුම් කරන්නවන දැනුමට බයවඩවත් කුසලතාවලට බය වෙන්ඩවත් විනයට බයවෙන්ඩවත් තාක්ෂණයට බයෙන්ඩවත්ඒ එමයි අන්ඩ බෑ ලංකාව හෝල් ඕකය හෝයි සරහට අ යෝවායක ඒට බයවෙලා බෑ ඒ අපි පාවිච්චි කර්ඩෝන ඒ අපි පරිශශීලනය කර්ඩෝඕන ඒ ව අපි අපේ දරුවන්ට දෙෙන්ඩෝන ඒ අවස්ථා දොරවල් අරරි ෝන ැ අපේ තියෙන උදාරගුණ විනාස නොවෙන විදියට ඒ උදාාර ගුණ දියුණු කරනගම. ය අධ්‍යාත්මික පැත්තත් සංවර්ධනය කරනගම. ඒ ගැන තා. එන්නට භාගවතුනාස තව මේ තාම වටින. අග පැෙන්වී මක්රනවා මේ කාථාවකින් එක හාමුදුරල් අට තමයි මේකේ රජුවම එක කියල දෙන්නේ හැබැයි ඔබටත් වටි ඔබටත් වටිවා සත්තුට හොයන සැනසිල්ල හොයන මේ සස්සරේ අතරමන් වෙන්ඩ බෑ කියල හිතනට එක වැදගත් මොකත අස්සතං භාවන මිච්චෙය පුරක් කාරංච බික්හුසූ ආවා සේසුච ඉස්සරියන් පූජාපරකුලේ සුචය. අඥඥාන භික්‍ෂුතම නුසුදුසු බොහුමන්ද. විික්‍ෂූන් පිරිවරා සිටීමද සංගිකාවාසයෙහි ඉසුරුමත් බවද. අන් නඋපාසක කොලයන්නේ ප්‍රත්්‍ය පූජාවද කැමති වෙයි.. අපේ භික්‍ෂුවත් මෙතනට සම්බන්ධයි? ටත් මේ සම්බන්ධ කරගන්න පළවා. මොකක්ද. අපිට ගැලපෙන්නේ නැති බොහුමන් අපි සොයන්ට යන් හොඳ නැක එක පලවෙනි සංකල්පෙමයකි. හයියෝ දැන් ලංකාවදිහා බැලුවම ඇති වෙන කනගාටුවන. පඳුරකට ගැහුවොත් සීයක් විතර පිසුවෙනවා දේශමාන්‍ය දේශ ප්‍රේමී ලංකා මාතා ලංකා දීස්වර භූමි පුත්‍ර මේ වගේ අඥඥානයෝ ටිකක් පුතුම කරුමි කියන්නේ මේවට කවුවාරි හාමුතුරු කෙනෙක් දෙන්නෙකුත් පැටලෙනවා නැට මොකක් හරි එකට අදාළව අටෝගත්තා ආයතනයක් දෙකක් තියෙන සංගගාවා අද විහිළුවක් විහිුවක් තමන්ට නුසුතුසු බොහුමං හොයන ගිහිියත් විහිළුවක් තැවිත්තත් විහිළුවක් පිරයනවා සුදුසු තමන්ට ගැලපෙන දෙයක් එක ලැබේ. එක ලබා ගැනීම ප්‍රශ්නය නෑ එක තමන්ට ලැබෙන ද බාරගැනීම ප්‍රශ්නයන්නේ. මේ මොකක් හරි චූටි ගමේ පොඩි සමාජ සේවාවක් ලක්සතු නහතරක කරපු ගමක් අර වගේ ආ්චාර්ර්ය දේශ මාන්‍යය ල් ගත්තු පට්ටන්නේ විශ්ිවිද්‍යාලටවත් ගිය නැති කොච්චරණං යවු ආචාර් වෙලා ඉන්නව අකිලෝය මාධ්‍යවල පේනවදන. එකයන්නේ මේ මේක මේ පැවිත්තන්ගෙ තියෙනවා මතකතියාගන්න මේ පැවිත්තන්ගෙ තියෙනවා තමන්ට ගැලතෙන් නැති නුසුදුසු බුදුරජාණ වන්සේ බොහොමන් ලබාගන්ට එපාකිවෙන ලැබෙන බොහොමණ බාරග්ඩ කිව හැබැයි බොහුමන් පස්ස යන්න හොඳනෑ ලියවුන් ලියාගෙන කියලා බොහොමන ලබාදන්ට කියලා ඉල්ලන්ට හොඳ නෑ බොහොමන්න ලබාදෙන්ට කියලා සහතිකෙක් කෙනගෙන් එකක් කෙනගෙන්ක් කව කුරන් අන්නකොඳනෑ ඊට පස බොහමන් දෙෙන ආයතන්ට ගෙවන්ටත්ත ඕනෑ කේදවාාචකයක් නේ කේදවාාචකයක්ක් මන්ට නොසුදුසු බොහුමන් කක් තමන්ගේ තැනුමට දෙක තමන්ගේ වයසට තමන්ග තියෙන කුසලතාවලට ප්‍රමාණයටන නොගැලපෙන දේවල් දෙනකොට ගණ්ඩපා. දෙන්න අඩ ගැහුවොත් කෙලින්ම කියන්ද මට ඕක ගැලපෙන් නෑ මට ඕක ගැලපෙන් නෑ. මං ඕෝකට තාම සුදුස්සෙක් නෙවෙයි මට තබ ඔය වගේ තනතුරකට කැමතිවෙන්න තකොඩක් පූර්ුණුවෙන්ඩ ඕන ඒම කියල ප්‍රතික්ෂේප කරන්න. මොකද හේතුව මේක කියන්නේ ඔබගේ ඔය දේශමාන්‍යකම හෝ මොකක්හරියේ ඒ දෙන ත පනතුරක් අරගන්න උත්සවේ තියෙනවා නේද. ඒ උත්සවේ ඉන්න අය සීට අනු නමයක් ඔබට හිනාාවෙනගේ ලබදන්නවා. ෙදර ගහිල්ලා ගෙදරෙවුන් එක කිය කිය බඩාල්ලං හිනාාවවාගේ ලබදන්නවාද ඔබ නැතිතැන ඔබ සමච්චලට ගන්න ඔය කෑල්ලත් එක්ක කිය ලොබ දන්නවාද මෙම ගොඩක්හැ කියල දෙන්නේ කියලදි නැතුව අනේ ඔයාට උුන්දයිෝක කත්තු එක කොච්චර වටිනවද ඔයා නං ඉතාම සුදුසුයෝකට කිය කියා රවට්ටනවානේ අටට හැබැයි නැති තැන හිනා වෙනවා ඔබ විහිලුවක් මළගෙවල්වල ඔබ විහිළුවක් මකුල් කෙවල්ලල ඔබ විහිලුවක් නෑදෑයෝ අතර ඔබ විහිලුවක් මතකතියාගන්න අපි කාටවක්කත් ඔය එක පුහුමනක් වත් ය කොළබල ලියලා කවුරුහරි කෙනෙක් නොදුන්නට අපේ දේවල් අපේ හිත දන්නවා. අපේ හොඳ අපේ හිත දන්නවා. ඒක්ක තමයි මුළු සසරම රකින සාතිකේ. ඒ ගැන පරිසං වෙන්න පැවිත්වොත් පැවිත්ත් මේ තේරුම් ගන්නු ඉතින් පුදවා මුදුරන්ගේ කාලෙ නේවා. වස්සග වෙච්ච අය ඉන්න තිනෙ පුදු හමුදුරු එකන මේවා දේශනා කරන්න ඇත්ත. අදත්තින්නවා එක හරි කේදවාාචකයක් සමස්තය කඩා වැටේති ශාසනය බෞද්ධ සමාචය ඒ කේදවාචකය කොටස් වෙදියට ගොදුරු වෙමින් යනවා ඒ ඉතාම අවාසනාවන්ත දෙයක් එනිසා ඔබ බොහුමං වලට ලොල් වඩෙපා එතකොට බොහොමං ලැබනත් එකයි නැතත් එකයි. බොහුමනට ආසවෙච්ච එක්කෙනාට ලැබනොත් උටගුයි නොලැබුණනොත් හීනමානේ දුකෙන්නේ එතකොට ඉඳවෙන්න දුකෙෙන් ලැබුණොත් උඩඟූ අද්ධමාන්නේ නොලැබනොත් හීනමානේ එළඟට තමන්ට නුසුදුසුව ඔය පට්ටන් ලැබුණට පස්සෙ වෙන්නේ ඊඟට කොහට හරි ගල්ලක් පොඩි උත්ව සභාවල පොල්තෙල් පහනපත්තු කරන්නට කාරයදීලා බලං ඉන්නවය හිතිං උදයෝගෙන් බලන් ඉන්නවා දැම්මේ තනතුර හරියටට මකුරක් නෑරක අයිත කියලන බලන්ඉන්නවා. කියනකොට වැරදුනත් හිතරි දෙනවා. හිතරි දෙනවා වැරද්දවා හරියට කිව්වනෑ හිතරි දෙනවා. ඊළඟට අම්මූම කේදවාචකේ තමයි ෝකේ. ඒ අය නේදඒ අය තන්න නෑගුල්ලු කොච්චන පවිච්චිරනවද ළඟට මේ කපට්ටි කයිරාටික සමාජි කියලා. ඊළඟට ඔය තනතු තානාන්තරේ තියෙන මිනිහටට තමයි මන්න දේවුනත් කියක්කරි ගසාගන්නෙන්නේ. එමොකද දන්නවා මේකට ආස මිනියා අනිමාරෙන්ම තව තැන්වල නම කියවෙනවට ආසඇති. ඒ නිසා, මෙයාගේ නම කියවනවා කිව්වට පස්සේ මෙහගින් හොදගානක් ගණ්ඩ පුළුව එහම තමයි ඔඇත්තන්ගේ නල්ලලා ස්තු ඉස්සරහට එන්නේ උත්සෝ සභාවල පන්සල්වල වේවා සමාජයවා කොතනත් එහම තමයි එන්නේ ඒ එක මතකතියා ගණන්ඩ. ඕවට තන්නා මනුස්සයාන ඔට තන්නා මනුස්සයා හැම තැනම පාවිච්චි වෙනවා. ඕක පස්සේ අන්ඩ කියොත් තිවරයක් නෑ ඒහින් දයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ අඥඥාන භික්‍ෂුවක් තමයි බොහුමම් පසු පසහබායන්නේ කියලා අරියට මාර හරියට වාේ එක බුදුරජාණන් වහන්සේගේ වචනය පුද්දුම ඇත්තක් ගසත්්‍යයක්මයි අදටත් සත්්‍යයක් හටටත් සත්‍යයක් නෑ හෙටටත් සත්‍යයක් අවුරුදු පන්ධාක්ගියත් මේ කතාව සත්‍යයක් එනිසා ම ඔබට මෙත්සිතින් යෝජනා කරනවා ඉතාම බුද්ධිමත්ව තාම බුද්ධිමත්ව තමන්ට ලබාදෙන්ඩ දේවල් යෝජනා කරන කොට සැලකිලිමත්ෙන්ට මම නන් සැලකිලිමත් වෙනවා මම ඉගන ගෙන උපාධී අරන්තියන ඒ ඉගන ගැන අවුරුදු හතක් වීරි කරලා phිට එකක් කිව කල වීරි කරල ලබාගත්තානෑ ලබාගත්තට පාදති ඒෙන් මා ලොකු දෙයක් නෑ ඉති ඒක උනු එක ොහොඳේ තමයි මම ඒකාලේ ඒ උපාදියට මහන්සි වෙනකොටඒ සූත්‍රපිටකය හොඳට කියවගත්තා ක දෙකින් උපාදී ලිපුු නිසා ඒ තමයි මට ලැබුණු ලොකුම ්‍යයාගයකින් කුම ලාබයකෙන් නැතුවතින් ම රස්සාවක් කරන්න දෙකි. වැයකෙන් ඥානය දැබුණේ ධර්මක් ඥානය ලැබුණන්. එනිසා මාවබට මෙත් සිතින් යෝජනා කරනවා දේවල් බලට කෑතරවුණොත් අපි අපි මිනිස්සු මිනිස් අපි වර අාවට්ටයි අපි දැන දැන ආසාාවෙන් රැවටයිඉළඟට ඒ ඒ ලැබෙන ප්‍රමාණය මදි වෙනවා ඔය භූමන් වලට අසඋනාම වෙන්නේ ක ලැබෙන ප්‍රමාණි මතිවෙනවා කොච්චර ලැබුනොද්ද ඇති කියලා දන්නේ නැති වෙලා යනවා අපි ඔට අසවඋනන්තියන ප්‍රශ්නයකයි කොච්චර බොහමන්දැක්කෝද ඇති කීසරයක් නම කිවෝද ඇති කියලා පිම්ම දන්නේ නැති වෙලා යනවා එදා හිතන්ඩ ට ාගවතු න් දේශ කරනො ගොටාක් අය පිරිවරාගෙන ඉන්ඩ තියෙන කැමැත්තනි ොටාකාය පරිවරාගෙන ඉන්න තියන කැමැත්ත ඒට වසඟ වෙන්න හොඳ නෑ ඇයි ඒකට වසඟ වෙන්න හොඳ නැතේ. අපි වටා පිරිස පිරිවරා එන්නෙම අපි පසු පස මිනිස්සු ගොඩාක් රංචු කැහෙන්නෙම අපිට දනේ තියන කාක. ට බලය තියනකං අපිට ප්‍රසිද්ධිය තියනකං අපිට කීර්තිය තියනකං අපිට හැකියාව තියෙනකම් පමණයි පමනයි මතකතියාක හඳින් මතකතියා ගන්න එක පිරිස්ස අපි වටයින්නේ ඒ ඒ තාක්කල් පමණයි ලෙඩවෙලා අවුරුද්දක් එක් තැන්ව වුනොත් බලාගත හැකි කී දෙනෙක් ඉන්න ඕොද කියලා කී දෙෙනෙක් ඉින් ඕෝද තියන බලය අවුරුදු දාහයකට විත රහහිමී වුණනොත් බලාගත හැකි කීතෙනෙක් ඉන්නවාද කියලා. එතට අපි අපි අපිට හානිකරගන්න හොඳ නෑ මොකද අපිට උරුමදේ හොද කලාව. අපිට අයිතිදේ තනිකම අපිට අයිතිදේ තමයි හොදකලාව තනියෙන් ඉඩවීම ඒත් තනිකමට ගුරුවෙන්. පිරිස වටේ පිරිවරාගෙන ඉන්න තන්හාාවට ලොල්ලු නොත් ලොකුවාමාරුවෝක වැටෙනවා. ලොකුවාමාරුවෝක වැටනවා. හුදකලාවට හුරුනාම. හොද කලාවට හුරුනාාම පිරිස හිටියත් පිරිස නැතත් සැනසිල්ලන්න පුළන් ියම හොද කලාවකනක පිරිස හිටියත් පිරිස කවුරුවත් නැතත් මට ඉන්න ලුවන් මට්ටමට එක තමයි භාගවතුන් වහන්සේ පදාරන්නද ඇතුව ම මේ කවරුත්තාශ්‍රය කරන්න මටක්ක් අපෙන්න්න බෑක කිය ඔක්කොමත් එකක රඩුවවි දත්මිටි කකා ඉන්න එක නෙවෙ පුත කලාව කියන්නේ. අපි කැමැතියායාක මැති අය ඒ ඕන කෙනෙක්ක ඉන්න පුළුවන් හැකියාවක් අපිට තියෙන්ඩෝඕන ඒ වගේ ම කවුරුවක්කත් නැතු ඉන්න පුළුවන් හැකියාවත් තියෙන් ඕනඒ කවරුවක්ත් නතු ඉන්න පුළුවන් හැකාව වමඉන්න ලුවන් හැකියාවත්තියෙන්න්න ඕන. එක අපේ හිතට පූුණු කරන්න ඕන. එ බලන් ඉස්සර මට තිබුණ ධර්මදේශකයෙක් විදියට ලංකාවේ පුරාම මේ තැ කොරන වසංගතය එන්න කලින් මම ඉතිංගම් කීසියකටනම් වැඩම කල තිය නොදන උතටට බණ කියන්න පුළුවන් පදාහක් වාඩියවුනුත් ඔොන්දට කියල දෙන්න පුළුවන් ඔන්දට කරුණු මතක්ෙන උොදට ගැලපෙනවා.ඉති ඕක කොහම යනකොට මේ අරගත්සුලු පිරිසක් ඉන්නම දැක්කම මේ හිත යට හිත කලබලවේ අවස්ථාත් තියෙනවානේ ඒකෙම මම තේරුන් ගත්තා මම පිරිසටෑලි ලනික පිරිසට මම ඇලිලන හැබද මේ එක් කෙනෙක්කත් නැතුව බණකිීම අරක මනසින් ඉවර කරගත්තම එ පිරිසට ඇලි ඳීමේ ලෝබය ඉවර කරගත්තම හරි සැනසිල්ලත්වේීම තනිවමන්න පුළුවන් වත් නැතුව උනත් තින්න අපට ශක්තිය හදාගණ්ඩුවන අපේ දැම් බලන්න දැක ගීහිෙදරක ඉන්න කෙන කොටුනත් කොච්චට ප්‍රයෝගිකත කිය දරුව හදනවනේ දරුව හදන කොට ඔයත්ත ඒ දරුවෝ මේ ලෝකෙට ගෙනාපු නිසා ඔත් ඒ දරුවට හොඳට උකාණන්න ලෝකෙ කොතන ජීවත් වුනත් පව්පං දැනගෙන ද නරක දැනගෙන එම යහපත් විදියට නීතිගරුකව ඊළඟාත්මි අපා එකට වැටෙන් නැතිවෙන්න ඉන්න උගන්නන්න ඒ ප්‍රමාණුවත් හැබැම ඉල්ලා සිටනවා ඒගොල්ලෝ දිව ඇතිතාක් ඔබ එක්කම ඔබ මත්තෙම ඔබ ලඟම ඉන්ඩෝනිි කියන්න මනසිකත්ව නම් හදාගැන් දෙපා හරි දුකක් විමින්දුවේ ඇයි දරුවෝ හැමදාම ඔබගා වින්නෙ නෑ ඔවුන් විවිදේශ රටවලට යයි වෙනත් පලාත්තු වලට යයි විවිත දේවල් වේ ඔුන්ගේ ජීවිතය ඔබ ඔවුන් ඇතුව නිදාගණ්ඩ බෑ කියල පුරදුූනත් ඔබ ඔවුන් ඇැතුව ගෙදර ඉන්න බෑ කලලා පුරදුුවනත් ඔවුන් සියලු දෙ ඔවුන්ගේ ලෝකවලට ගියපු දවසට ඔබටත්ව නීරණ මමකත ඔබ ටහසන්න වසේෙන් මත්ව නීරණම තනිකම සාංකාබ හුදකලාව කලකිරීම එක උපරිමේට ගියන් අර සියලු දෙනාට වෛර කිරීම යයිෙන්ට වෙට ඒ අපට වැට මොකටද පියතෙන්ට වැටෙන්නේ ඒකයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ පිරි වරාගෙන ඉන්ට තහාවෙෙන්ඩෙපා රංචු තියාගෙන ඉන්ට තන්හා වෙන්න පාන්න වනන් රංචුවක් එක්ක ඉද වසඟ වෙන්නෙපා උමුතු වෙන්න එපා රංචුවක් නැතිව බෑ කියන තැනටෙන්ඩෙපා ගොඩක්කායි නැතුව බෑ කියන ැන ටෙන්ඩපා. එත්තෙන්ට හිත හැදෙන්ඩ දෙෙන්ඩ එපා එත්තෙන්ට හිත ගියොත්තිවරයි. විඳවලම තමයි නවතින්නේ. ඒක නම් මට හරියටම කියන්න පුළුවන් විඳවල නවතින්නේ. ඒ විඳවීම හදා ගන්්ඩෙපා ඒ කවුරුත් ගෙනල්ල දෙන විඳවිල්ලක්්නෙමෙයි. අපිම නිර්මාණය කරගන්නා විඳවිල්ලා. භාගවතු නාන්සි දේශනා කරනවා. එ තමයි සියල්ලු දෙනාගේ ප්‍රධානයන් ති්‍යාග ආරපාන ධනදාානය යස හිස්සුරු අනිත්තායම මුලිම්ම තමන්ට දීල ඉන්ඩෝ නැ කියනෙන මුලින්ම තමන්ට දීල ඉන්නෝන. ද සමාරය ම දන්නවා ලංකාව මගුල්ගවල්ලට යන්න නැතුව න්නවා ඇයි? එයාට ආරංචුවන අසුවල්ලුන්ට මගුල් කියල තියෙනවා මුලින්. එදම් මට දැංකවුවොත් නම යන්නේ. ඉන්නවන ඒ වගේ ලෙඩ්ඩු. ඒ වගේ ලෙඩ්ඩු ඉන්න. තමන්ට මුලිින් ආරාධනාව කරේ නැතුව වෙන කෙනෙකුට කරා කියලා ආරංචුණොත්. ඒකට උරණ වෙලා තරාගිල්ලා ක්‍රෝධ කරන ගැටෙන මනුෂ්‍යයෝම මේ ලෝකඉවා. පුණ මානසික ව්‍යාතියත්ත. මනත් තරම් මනස පිරිහිලා දේවගේ මන් උත්සයිගේ. උත්සවේකට ආරාධනා කරාති කොහොමත් සීජකට ආරාධනා කරනව නම් සීට මේ කැරේ ආරාධන කරට බෑනිහි ආරධන කරන ගොල්ල ඉන්න වෙන උත්සේකට කියලා මයික කර රාදන කරන්නව. සිය දෙෙක් ඉන්න තැන කහරික්ෙනෙුටන ඉසල්ලම බුලත් අතා දෙෙන්ඩ වෙන්නේ කොහොම උුණත් එහෙමනි. නැත්තන් සීකට බුලත් කොල උඩින් විසි කරන්න ඕන. ඇයි ඔක්කොට මුන්න එක සරයේ සමානව කරාකයන් ඉම කරන්න බෑ. ති කවුරු හරි කෙනෙක් වසඟ වෙලා හිටියොත්තේම මට තමයි මුලින් දෙන දෙයක් මට තමයි මුලින් ප්‍රධානය එත්තෙන්ට ගිය මනුෂ්‍ය පිරිහෙනවායා සිවුරක්ක ඇදං ගහිටිය අත්තිවරයි ගිය දුන් දං ඉට අඇතිවරයි එඉන්ද ගොඩාක් තේරුම් ගන්න ගොඩක් දේවල් තියනවා ති පැයක් ඔබ ශ්‍රවණය කළ මේ දහම් කරුණු අටයි වෙලාව මට අධ්‍යාපන කටයුතුවලටත් වෙලාව වෙන්කරගට ඕන නිසා අද කියල දුන්නේ මේ හරි වටින දේවල් සැනසිල්ලින්න සතු ටිංඉන්න? බුද්ධිමත්වවෙන්න නේ බුද්ධිමත්වවෙ එන්න ප්‍රඥාවන්තව ජීවත්ව එන්න න මේ මහපොළව ජීවත්ත එන්නනේ ඇත්ත එක් ජීවත්ත එන්න මේ භාග්‍යව උන්වහන්සගේ වටින්න දේවල්නෙ කොච්චර වටින දහම් කරුණු ද මම කියල දෙනවා විතරයින්නේ. මේ සියලු කරුණු බුදුහා මුදුරුවන්ගෙන හිතන්ට අපේ බුදුහන්දුරුව කොච්චර ප්‍රඥාවන්තදක උන්නවහන්සට මහා ්‍රඥාවක් තියෙනවා කියලා කියපු ඒ වචන කොච්චර ඇත්තද කොච්චර ඇත්තද කියලහි තන්නනේ. ඉතින් ඒ භාග්‍යවතුන් වහන්සේටමයි අපේ නමස්කාරය හිමිවෙන්ට ඕන. මේ වගේ ධර්මයක් අපිට එලි කලාටමේ. මේ වගේ ධර්මයක් අපිට දේශනා කරාට ඒ භාග්‍යවතුන් වහන්සේටමයි අපේ නමස්කාරය ලැබෙන්ට ඕන කෞුරවේ වන්දනාව ලැබෙන්ට ඕන එතින් අද දවසේ ඉතාම ශ්‍රද්ධාවෙන් මේ පින්තම කරේ සුනිල් යහතුගොඩ මහත්මානන්ගේ පෙපරවාරි තහත්තුන්වෙ නිදට යතිනු ජන්මදිනය නිමිති කරගෙන ඇත්තෝ සටහන් කරලා තියෙනවා මෙරිෝලට සුනිල් යහතුගොඩස් බර්ද්ධෙ කොල්ඩොන් ෆෙරුවරි ෝගනයිස් බයි කියලා එගොලුන්ගේ ඒ තමන්ගේ ඥාතියගෙන උපන්දිනය ඊයට යෙදිච්ච නිසා ඒ වෙනුවෙන් ආශිර්වාද කරන්න මේ උතුම් පින්කම එගොල්ඩො සූදානන් කළේ නිරෝෂ් මහත්මය මට කතා කලා මැනික් මත්මියය නිරෝෂ් මහත්ම එගොල්ලෝ ඇමෙරිකා එක් සජ්ජනපදේ නිවියෝක් වල ජීවත්වයෙනවා ගල්ල මට හිතන්න හමෝයිලා තියනවා ස්ටර් නයි පන්සලේදී අපේ තාම වටින ව්‍යරස්ථානයක් හිවෝ කොල තියෙන ඒදේසන සඳහත් සාපාක්ක වෙලා තියනවා ඇහිදි පවතිච එඇත්තු ඉතාම් ශ්‍රද්ධාවෙන් ආරාධනා කලා නිිපින්කම කරලා දෙන්න කියලා මෙපින්කම සංවිධානය කරදේ දෙපලත් ඒ නොනාා මහත්මිනියක් වන රැබබෙකා රැබෙකා රැබෙකා මහත්මියේ මංහිතන හරිකිලමං උචරණය කර රොල් වජ්ජීර ව්ජිර හෝ වජිර ගයාන් සහ මැලනිනේ සහඒගොල්ලුන්ගේ මනුබුරු මිනිබිරිියන්න සියලු දෙ නාම එකතු වෙලා අද නෙ උතුම් පුුණෙ කර්මය සංවිධානය කලා තියනෙ. තාම ්‍රදධාවෙන් සිද්තකරපු පින් කමෙන් රැස්තුනු පිංකු සසල් දෙබියෝවනු මෝදන් වෙත්වා දෙවියන්ගේ ආසිරවාදය ආරක්ෂාව බැල්ම ශක්තිය ඒ පවුල හම දෙනාාටමත් සේසයෙන්ම ඒ දායකත්ව අරගෙන කටයුතු කරපු පවුලි සුජීවත්ව සිටින සියලු දෙනාටමත් ලංකාවාසින්ටත් ලෝකවා සිින්න්ටත් ලැබේවා සියලු දෙනාම නිදුක්වේවා නෙරෝගිවේවා සූපත්වේවා දීර්ග අවසල බේවා.ඒ වගේම කනගවා සුගත භාවනා මත්‍යස්ථානය ෆජි සුගත සෙනසුන කන්සායි සුගත භාවනා මධ්‍යස්ථානයේ නිර්මාතරුවර අපේ සහෝදර මෙදිනවල ලංකාවේ කෙටිකාලේකට වැඩ මකරල සිටින. සේනාසනත්්‍රයාදීපති ගුරුලු නිකවැැබේ සුදම් සාමින්ද්‍රයාාණන් වහන්සට කනගවත් සුගත භාවනා මධ්‍යස්ථානාධිකාරී අපේ සහෝදර අම්පිටි සද්ධවාත් සාාවවිනාහන්සේ ඇතුළු මහන් සංගරත්නයට. සීලු දෙවියන් ග්‍යාසිර්වාද ලැබේවා, බුද්ධපුතුන් ශ්‍රාවක පිරිසට සියලු දෙවියන් ග්‍යාසිරවාද ලැබේවා. නිදුක්් බව නීරෝගි බව සුවපත් බව චිරජීවනය ලැබේවා. දෙවිවරුද නෙතින් අනුමෝදැන් වී නිවන්දකිත්වා සාධූ සාධූසාධූ.ඒ වගේම ඒ ඇත්තං නමින් මිය පරලව ගියපුෝ ඒ සියලුම ඥාති ඉතමි ත රාධීන්ට සුනිල් යහතු ගොඩ මැතිතුමා ඇත්තුළුකොට නිය ගියපු සියලුම ඥාතීන්ට නෙපින් අත්වේවා. ස්ෝපත්තේවා සැපොත්වේවා දුකින් මිදේවා සියලුම මිය කියිය මේ භාවේ වගේම සසර ගමනේ ඥාතීන්ටත් නේපින් අනුමෝදන් වීමෙන් උතුම් අමාමහ නිර්වාණ ධර්මයම අවබෝධවේවා සාක්ෂාත්වේවා කියන සිත ඇතිකරගෙන සාද වූ කියල ඥාතීන්ටත් පින් අනුමෝදන් කරන්ට අවසාන වස්සයෙන් ඔබ පැහැම දෙනාට දෙවිදේව තවුන්ට නියග සියලූම ඥාතීන්ට പു സල් പല තුം අමාමහා නිවනම අවබෝධവේවා සധ ස ස ആකා്ට ചു മට്ట ദේവ മහිത്തിකාാ പഞ തങ്ങു ോത്වා ിර ടക്കಂതു ാസනം කාസ് ച ും മට്ട ദේവ ഹහිത്ിക്കാ ഞ തങను ോതിത് රం ടക്കಂതു േസනം කාസ് ചබും റට്ട വ ന ക മഹහිത്ിക്കാ ുഞ്ഞ തങ ോത චිරංරක්කම්තුූ මම්පරන්තීති ඔබ හැම දෙනම නිදුකේවා නිරෝගිවේවා සූපත්්‍රේවා සදු සදු සදුු